තෙරුවන් සරණයි හැම දිනට. අද අපි මෙච්චර දවසක් කරපු භාවනාව වැඩසටහනේ භාවනාව සිද්ධ කරන්නයි හදන්නේ. ආනාපාන සති භාවනාව සමත භාවනාවක් විදිහට සිද්ධ කරන විදිහ පැහැදිලි කරා. දැන් විදර්ශනා භාවනාවේ කායානුපස්සනා භාවනාව අපි සාකච්ඡා කරලා අවසానයි. අපි ශාරීරික කොටස් වලට වෙන් කළා. ඒ වගේම ධාතු වලට වෙන් කළා. ශුද්ධාෂ්ටක ඉගෙන ගත්තා. ඒ වගේම අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන වැය පැහැදිලි කරගත්තා. මේ පැහැදිලි භාවය තියෙන කෙනා මොකටද භාවනාව කරන්න ඕනේ? මොකටද ඒක භාවිතා කරන්න ඕනේ? උදාහරණයක් විදියට මම කිව්වොත් ඔබට කෙල ටිකක් ගිලින්නේ කියලා ඇස් පියාගෙන ඔබට පුළුවන් කෙල ටිකක් ගිලින්න කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි මම කිව්වොත් මෙහෙම ඇස් දෙක පියාගෙන අතට කෙල ටිකක් ගහලා ආයෙ කන්න කියලා. ඔබට කරන්න එක ප්‍රියද අප්‍රියද? අප්‍රියයි. ඒකට ප්‍රධානම හේතුව ඒ කෙල පේන නිසා නෙමෙයි. මොකද ඇස් දෙක වහගෙන නම් කරන්නේ නෙමෙයි. අත අපිරිසුදු නිසා නම් පිරිසුදු පිඟානක් අරගෙන කරන්න පුළුවන්. ඒත් බෑ. අර කටේ තියෙන කෙල ගිලින එක ප්‍රශ්නයක් නැති වුණාට අර එළියට දාලා ආයෙ කන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතමත් අපහසු දෙයක්. ඒකට හේතුව මොකක්ද? මේ ශරීරය තනියෙ නෙවෙයි තියෙන්නේ. මේ ශරීරය සිතත් එක්ක දෙඩිව බැඳලා තියෙන්නේ. සිත විසින් කොයිම වෙලාවක මේ ශරීරය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ශරීරය අල්ලගෙන තියෙන්නේ. හැබැයි මේ සිතේ රැහෙනේ ශරීරයේ කොටසක් වෙන් වුණොත් යම් මොහතක ශරීරයේ කොටසක් සිතේ රැහෙනේ වෙන් වුණොත් අනේ මේ මොහොතේ පටන් සිත ඒක තමන්ගේ කැලක් විදිහට ගන්නෑ. එතකොට අපිට ඒක ස්වභාවයේ ඇත්ත ස්වභාවයේ තේරෙන්න ගන්නවා. ඒක ප්‍රිය භව තියෙන්නේ නැහැ. ඒකට අප්‍රිය භවක් ඇති වෙනවා. ඒ ගැන හදාගෙන ඉපු සංකල්ප ටික බිඳ වැටෙනවා. එතනම් මේ සිතේ රැහෙනේ වෙන් කරලා බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියන උදාහරණයක් විදිහට ගවයෙක් මරණ කෙනෙක් ගවයන් මරලා හතරමං හන්දියක දැම්මොත් එයා ඒ කෑලි වෙන් කරලා දැම්මොත් අන්න ඒ විදියට දකින්න කියලා. නැත්තම් ධාන්‍ය පිරුණු මල්ලක් ලැහලා බිම දාලා මේ මෑය මේ තලය මේ මුඤ්ඤ ආදී වශයෙන් වෙන්කොට දකින්න වශයෙන් නුවණින් තමන්ගේ මේ ශරීරය පිළිබඳව දකින්න කියලා කියනවා. ඉතින් මේ කායानुපස්සනාවේ තියෙන ද්විතින්සකාරය ධාතු මනසිකාරය නවසීවිතකය කියන මේ සියල්ල එකතු කරපු භාවනාව මම කියලා දෙන්නා. දැන් ඊළඟ මොහොතේ ඉඳන් මේ භාවනාව මම කරවනවා. මේ භාවනාව පළවෙනි වතාව ගුරුවරයෙක් එක්ක කළොත් තමයි පහසුවෙන් කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට දැන් මේ සාකච්ඡාව මේ පැහැදිලි කිරීම ඉවරුණාට පස්සේ මම භාවනා වටේ පටන් ගන්නවා. එතකොට ඔබට තියෙන්නේ මේ කියන කාරණාවන් ටික අහන් ඉන්න නෙවෙයි. ඔබ ඒ ඉරියව්වට ගිහිල්ලා භාවනාවක් විදිහට ඒ කියන කාරණා ටික අහමින් මෙනෙහි කරමින් වඩන්න ඕනේ. එතකොට ඔබට යමක් සිද්ධ වෙවි. ප්‍රථම වතාවේ සිද්ධ වෙන යම තමයි වැදගත් වෙන්නේ. හැම මොහොතේම ප්‍රථම වතාවේ කරන එක ඉතාමත් වැදගත්. එහෙනම් මේ පළවෙනි වතාවේ ඒ භාවනාව නිකන් අහගෙන යන්න නැතුව ඒ කාරණා ටික අහන් යන්න නැතුව වඩමින් ඔබ ඇහුවොත් ඔබට ලොකු අවබෝධයක් ලැබෙවි ඒ භාවනාව අවසන් වෙනකොට. එහෙනම් මම යෝජනා කරනවා හැම දිනාටම ඒ භාවනාව ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළ විතරක් මදි ඒක භාවිතා කරන්න. ඒක නුවණින් කල්පනා කරන්න. මම කිව්වොත් කොණ්ඩේ අල්ලගන්න කියලා ඔබ ඒක හිතෙන් අල්ලගන්න ඕනේ. අතින් අල්ලන්න යන්න එපා. නුවණින් කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම නුවණින් දැස් පියාගෙන මෙනෙහි කිරීමක් සිද්ධ කරන්න ඕනේ. එතකොට තමයි කයනවසනාව හරියටම කරගන්න පුළුවන් වෙන්නේ. කෙනෙක්ට කියන්න පුළුවන් මේක ඇස් දෙකෙන් දැක්කනම් හරිනේ. මට පුළුවන් වුණා මේ වීඩියෝ එක ඇතුළට අර ශරීරය එම්බාම් කරන කෑලි කපපු ඒව ටිකක් දාන්න. ඒත් අපි කරන්න ඕනේ මේ ඇහෙන් දැකලා පිළිකුලක් ඇති කරගන්න එක නෙමෙයි. නුවණින් දැකලා පිළිකුලක් ඇති කරගන්න. ඇහෙන් දැකලා පිළිකුල ඇතිවීම ඒක తాවකාලිකයි. ඒක ඒ මොහොතට පමණයි. ඊට පස්සේ ඇහෙන් ආයි ප්‍රියබදයක් දැක්කොත් එහෙම ආයි ප්‍රියමනාප බවක් ඇති වෙනවා. මේක නුවණින් තේරුම් ගන්න ඕන එකක්. ඒක නිසා අපි කෑලි කපණේව දාන්නේ නැහැ. අපි සාමාන්‍ය ෆොටෝ එකක් විතරක් දාලා තියෙනවා. ඒ මොහොතේ මම රූප රාමු ඉදිරිපත් කරන්නේ නැහැ. මොකක් නිසාද? භාවනාවක් කරන නිසා හඬ ඉදිරිපත් කරනවා. ඔබ ඒ භාවනාව මෙතෙන් පටන් සිද්ධ කරන්න කියලා ඔබට යෝජනා කරන්න. දැන් අපි භාවනාව පටන් ගමු. ඔබට තියෙන්නේ කකුල් දෙක පොළවට සමතුලිතව තියාගෙන ආනාපාන සතිය කිව්ව වගේම කොඳ කෙලින් තියාගෙන ඔබට පුටුවක ඉන්නවා නම් මම කියපෝ ඉරියව්ව ඉඳගෙන තමන්ට භාවනාව වඩන්න පුළුවන් වම් අත උඩින් දකුණට තියාගෙන. කැමති කෙනෙක් ඉන්නවා නම් බිම් භාවනා කරන්න පුළුවන් ඉඳගෙන නැත්නම් එරමිනිය ගොතාගෙන අද උඩහනේ. තමන්ට පහසු ඉරියව්වක ටිකක් වැඩිපුර වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් ඉරියව්වක ඉඳගෙන පහසුවෙන් ඉඳගෙන ඔබට මේ භාවනාව සඳහා සහභාගී වෙන්න පුළුවන්. අපි මෙතෙන් පටන් භාවනාව සිද්ධ කරමු.
දැන් භාවනාව සිද්ධ කරන්න තමයි හදාන්නේ කියපු විදිහට හැම දිනම ආසනය හදාගෙන වම් අත උඩ දකුණු අත තියාගෙන දැස් පියාගෙන භාවනාව සඳහා සූදානම් වෙන්න භාවනාවට කලින් භාවනා පූර්ව කෘත්‍යයක් අපි සිද්ධ කරනවා ඒ කියන්නේ මේ භාවනාව සිද්ධ කරන්න ශක්තිය වාසනාව ප්‍රාර්ථනා කිරීමක් ඒක අපේ සම්ප්‍රදායේ තියෙන දෙයක් හැමෝම දෑතනල්ල තියාගෙන වැඳගෙන මේ කවියට සිත යොමු කරගන්න බුද්දරත්නය නමාමි බුදු සිසිල සින්හදවත තෙමා ධම්මරත්නය නමාමි දම් සිසිල සින්හද වත තෙමා සංඝරත්නය නමාමි ගුණ සිසිල සින්හද වත තෙමා ත්‍රිවිධ රත්නය නමාමි දෝ සාවෙතුත් ආය දිමි සමා දැස් පියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගන්න දෙපතුලේ පටන් හිස මුදුන දක්වා හොඳට බලාගෙන යන්න මොනවද තියෙන්නේ කියලා දැන් හිස මුදුනට සිත යොමු කරගන්න බලන්න හිස කෙස් තියෙනවා හීනියට කළු පාටට උකුණු හිසක් තරම් හැම ඇතුළට කා වැදිලා ඉතිරි ටික දිගට දිගට තියෙනවා දැන් ඔය කෙස් ටික මිටකට තද කරලා අල්ලගන්න ඇදලා ඇදලා ගලවලා ගන්න අතට දැන් ඔය ටික බිමට දාන්න ඇඟ හැමතැනම තියෙන ලොම් ටිකත් බ්ලේඩ් තලයකින් සූරලා සූරලා මිටකට ගන්න දැන් ඔය ටිකත් තමන්ගේ ඉදිරියම බිමට දාන්න බලාගෙන ඉන්න බිම තියෙන කෙස් ලොම් දිහා මොකද වෙන්නේ කියලා හොඳට බලන්න මේව සෝදන්නේ නැහැ දැන් පීරන්නේ නැහැ මාස ගානකින් නාපු නැති කෙනෙක්ගේ හැඩපළු ගැහිච්ච කෙස් ලොම් වගේ මස් වේලපුව වගේ දුරුවරණයි දුගඳත් හමනවා මැස්සුත් වහනවා ඔය ටික දෑතින් මරගෙන ඉඹල බලන්න මගේ කෙස් මගේ ලොම් කියලා සුවඳද ප්‍රියයිද කැමතිද වටිනවද නැහැ මේවා පිළිකුලයි මේ වගෙන් ටිකක් කන කෑම වේලට වැටුනොත් එහෙම මගේව මගේව කියලා කනවද ඔව අයින් කරලවත් කන්න පුළුවන්ද බෑ මේ කෙස්ලොම් දුගඳයි පිළිකුලයි දුර්වර්ණයි අසුබයි අසාරයි වටිනා බවක් ඇත්තෙම නැහැ නොවටිනා බවටමයි පත් වෙන්නේ ඒක සත්‍යම සත්‍යයක් නැහැයි කියලා කාටවත් කියන්න බෑ ලං කරගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ මේව පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ නිර්මාණයක් පන්දමක් කරකවනකොට රවුම වගේ වේගවත් බව නිසා මෙවි පේන මායාවක් කොහොමද ඒක තේරෙන්නේ පස් බවට පත් වෙලා නොපෙනී නොතේරීම හිස් බවකට යනවා යමක් ඇත්තනම් අතර වෙන්න ඕනේ එහෙම නැහැ අනිත්‍යයි කෙස් ලොම් ක්ෂණයකින් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව වේගවත් බව නිසාම තියනෝ වගේ පේනවා අනිත්‍යයි මේ වයසට යනවා අකමැති බවට පත් වෙනවා දිරනවා දැන් මේ දැන් දුකක්මයි මේක කළු පාටට තිබ්බට සුදු බවට පත් වෙනවා නැවත කළු බවට පත් කරගන්න බෑ දුකක්මයි කෙස් ලොම් මොන විදිහකටවත් සැබ් බවකට ගන්න බෑ
ලෙඩ නැති කරන්න වයසට යන එක නැති කරන්න මැරෙන එක නවත්තන්න සුදු වෙන එක නවත්තන්න බෑ මොන විදිහකටවත් මම්මගේ කියලා තියාගන්නත් බෑ අනාත්මයි කෙස්ලො මම නෙවෙයි මගේ නෙවෙයි සත්‍යේ පුද්ගලයෙක් නෙවෙයි සබහ දහමක් පමණමයි පන්දමක් කරකවනකොට තියෙන ස්වභාවයමයි ඇත්තක් ඇත්තේම නැහැ නින්දා කළ යුතු මායාවක් මේක දැන් නියපොතු ටික දිහා බලන්න අත්පාවල ඇදලා ඇදලා ගලවලා බිමට දාන්න දාලා කටේ තියෙන දත් ටික උඩු ඇන්දේ යටි ඇන්දේ තියෙන සුදු පාට දත් ටික තොල් එහාට මෙහාට කරලා ඇදලා ඇදලා ගලවලා ගන්න අතට කියන විදියටම කරන්න දැන් අතේ තියෙන දත් ටික බිමට දාලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා නියපොතු සුද්ධ කරන්නේ නැ හැඩතල ගන්වන්නේ නැ පාට කරන්නේ නැ ජරා වෙලා කුණු පිරিলা මැස්සොත් වහනවා දැන් ওই ටික අරගෙන කටේ දාගන්න මගේවා මගේවා කියලා ආපහු අරගෙන තියාගන්න හොඳයිද ප්‍රියයිද කැමතිද නැහ පිලිකුලයි දත් ටික දිහා බලන්න සුදු පාටට තිබ්බ දත් ටික දැන් කහ පැහැ වෙලා මැලියම් පිදිලා මැස්ස උරා පොනවා මෙව දුගඳ හමනවා දැන් ওই ටික අරගෙන කටේ දාගෙන මගේව මගේව කියලා සූප් කරන්න හොඳයිද ප්‍රියයිද කැමතිද වටිනවද මේ වවුරුදු 60 70ක් විතර කටේ තියාගෙන ඉන්නවා ගානක්වත් නැහැ දිරුවා වලවල් හැරිලා ඒ වගේ කෑම හිර වෙලා කුණුන असाराय किसी वटिना बवक ने නොවටිනා බවටමයි යන්නේ ඒක සත්‍යම සත්‍ය මේව සතර මහා භූත නිර්මාණ ස්ථිරව පවතින්නේම නැහැ අනිත්‍යයි මේවටත් ලෙඩ හැදෙනවා වයසට යනවා දිරනවා මැරෙනවා අකමැති බවටපත් වෙනවා කැමැති තත්වේ නැතිව යනවා දුකක්මයි දැන් ලෙඩ නතර වෙච්ච වයසට යෑම නතර වෙච්ච මැරෙන බව නතර වෙච්ච එක මොහොතක්වත් තියෙනවද नहेक मोहताक्वत ने दुकाक माय मेरे पास्से दिरना हो पास्से वाईसरे याना हो पास्से मेरना माने भी दें दें माय भी पुंची काले तारुना काले महालु काले केरे देने सकने हम दाम दुकाक माय दात नहीं है मनो विधिया के टवाद में बाव वेनस कराने भें यमक मामक मागे ना मामा ना मटोन विधिये द पावत वगान ना पुलुआम वेनुने नित्य करान ना पुलुआम वेनुने सब बाबटे पामुनुआन ना पुलुआम वेनुने एहम बे दात निये अनात्माय अनुंगे गिदरतिया देवल वागे सालकन आरक्षा करन पोषणे करन वटिना देयक्ने अनात्माय देन हम दिहा बलन කකුල් වල අත් වල බඩේ පපුවේ මූනේ ඔළුවේ හැම හොඳට බලන්න ඔළුවේ කෙසුත් නැහැ දැන් හැම පේනවා බ්ලේඩ් තලයකින් හිස මුදුනේ දෙකට බලන්න ඕන් ඈත් උනා ඇඟිලි ටික දාලා ඇතුලට පහලට පහලට ඇදලා ඇදලා ගලවන්න බෙල්ලිනුත් පහලට ගලවන්න ඉස්සරහෙනුත් බ්ලේඩ් තලයකින් බලන්න දැන් කෝට් එකක් ගලවනෝ වගේ ගලවලා ගන්න අහකට ඉස්සරහට කරලා අල්ල ගන්න දෑතින්ම ඇතුල් පැත්ත බලන්න රතු මරතු පාටයි ඇතුල් පැත්තේ හැම ලීඩ් ගෑවිලා ඔක්කොම ටික බිමට දාන්න දැන් බලාගෙන ඉන්න බිම තියෙන හැම දිහා මේකට මොකද වෙන්නේ කියලා මොකද වෙන්නේ හොඳට බලන්න දැන් ආවන්නේ නැහැ හොදන්නේ නැහැ
सेन पाउडर धान्ने ने जरा वेला कुनु पीरीला कलु पहगेन विला रैली गहीला एकीलीला कुनु वेला सैरवे पीरीला कह पाटट मेवा बाल्लो लेवखानवा मैसोत्तुरा बुनवा कुनु वेला पानुओ गाला सिली सिली गाला पानुओ दंगलनवा कपुटो इरा इरा कानवा देंगो को दैती मारके नहीं पिन मगे हम के लिए बिन्न इंबल इंबल ऐंके पोरोगान सेवल पिटिम खाली सम कंदन वगे ककुल देगट खमीसिया कंदन वगे सेवल पिटिम पोरोगान सरवे के ऐविच मुहुने हम ओहम ममती आगान होंदा हित प्रिया हित कहमती द बाटी नवत नहमे हम दुगंधाई पीलीकुलाई दुर्वरनाई असाराई නොවටිනා බවටමයි යන්නේ මේක සත්‍යම සත්‍යයක් මේකත් සතර මහා භූත නිර්මාණයක් ස්ථිරව තියෙන්නම නෑ ක්ෂණයක් පාසා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි මේකටත් ලෙඩ හැදෙනවා වයසට යනවා මැරෙනවා මේ දැන් දුකක්මයි මට ඕන විදියට වෙනස් කරන්න නිත්‍ය කරන්න සබ් බවට පත් කරගන්න ලෙඩ හැදෙන එක නවත්තන්න මැරෙන එක නවත්තන්න अनात्माय देम पपु ऐतुले टाक दान ऐदला गाने लिए ऐतुले दिए नहीं हवा पर रातो पाठ रती है नहीं हरदे वस्तु ओहोमम बीमर दान पेनहले देखा तेदला दान බඩ පළලා බඩෙන් ගන්න අග්න්‍යාශයලදී පිත්තාසය කියන මේ දෙකත් හැම දෙයක්ම නුවණින් කරන්න. දැන් බිමට දාලා හොඳට බලාගෙන ඉන්න මේවට මොකද වෙන්නේ කියලා. එව්වත් කුණු වෙනවා කළු වෙලා ඉදිමිලා පුපුරලා සැරවි ගලනවා. මැස්සෝ ඒවා උරා බොනවා. කපුටු හාරනවා හාර හාර කනවා පණුව ගහලා සිලිසිලි ගහලා පණුව දඟලනවා මැස්සු පිරීලා දැන් ඔය ටික දෑතින් මර ගන්න අතින් ගන්නකොටම සැරවැලියට පයින්නවා පපුව තියා ගන්න මගේව කියලා හොඳයිද ප්‍රියයිද වටිනවද කැමතිද ගෙදරක මීයේ කුණු වුණොත් එහෙම ගෙදරම ගඳ ගන්නවා මේ ගොඩ මිදුලේ බල්ලෙක් කුණු වුණා වගේ වත්තම ගඳ ගන්න තරම් දුගඳයි පිළිකුලයි දුර්වරණයි අසුබයි අසාරයි ලං කර ගන්න පුළුවන් කමක් නැහැ මේවත් චතර මහා භූත නිර්මාණ පෙනහැල් ඇලදිව පිත්තාස කියලා නේ මේ වටත් ලෙඩ හැදෙනවා වයසට යනවා හැම මොහොතෙම මැරෙනවා හැදෙනවා ආයෙත් මැරෙනවා ආයෙත් ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි දුකයි නිට්ටි බවට ගන්නවත් සබ් බවට පත් කර ගන්නවත් මොන විදිහකටවත් බෑ මම වගේ කියන්න අනාත්මයි දැන් ආමාශය මල්ල කලවන්න ගලවල බිමට දාන්න ඉදිමිච්ච ඌරුමීයෙක් වගේ බ්ලේඩ් තලයක් අරන් ඔකත් දෙකට බලන්න පළලා කෑම ටික බිමට දාන්න බලාගෙන ඉන්න බිම තියෙන කෑම ටික දිහා මොකද වෙන්නේ කියලා මේවා කනකොට නම් හොඳයි ප්‍රියයි රසයි කියලා තලු මරමරා තෝරලා බේරලා කාපුවා දැන් කෙල සෙම හොටු පිත කලවම් වෙලා මැලියන් ගොඩකින් කලවම් වෙලා වගේ ගුලියක් වෙලා සෙවල ගලනවා හොඳට බලන්න මොකද වෙන්නේ කියලා සැරෙවි කලනවා
මේවත් කුණු වෙනවා කුණු වෙනවා කුණු වෙනවා පණුව ගහලා කළු පාට වෙලා අසූචිවලටත් වඩා අන්තයි. කුණු වෙනවා කුණු වෙනවා පණුව ගහනවා. දැන් ওই ටික දෑතින් මරගෙන කටේ දාගන්න. මගේව මගේව කියලා. රසාහාර රසාහාර කියලා. ප්‍රියයිද? කමත් කැමතිද? වටිනවද? නැහැ මේව දුගඳයි පිළිකුලයි දුර්වර්ණයි අසුබයි අසාරයි. මෙව්වත් සතර මහා භූතයන්ගේ නිර්මාණ. ස්ථිරව පවතින්නෙම නෑ අනිත්‍යයි. මෙව්වත් වෙනස් වුණහම මුල් තත්ත්වෙට ගන්න බෑ දුකක්මයි. පස් බවට පත් වෙලා නොපෙනී නොතේරී යනවා හිස් බවකට. මේක මායාවක්. මොන විදියකටවත් මට ඕන විදියට පවත්ව ගන්න බෑ. අනාත්මයි. ආහාරයි ආමාශයයි. දැන් බඩවැල් ටික දිහා බලන්න. ඇදලා ගන්න අඩි 28ක් 30ක් විතර දිග බඩවැල්. ගැඩවිල් පනෝ වගේ. ගුදමල්ලත් කලවලා දාන්න. බිමට දෙකට පළලා අසූචි ටිකක් දාන්න. අක්මාවයි වකුගඩු දෙකයි ඔතනම ගලවලා බිමට දාන්න. බලාගෙන ඉන්න මේ ගොඩ දිහා මොකද වෙන්නේ කියලා. වාහනයකට අහුවෙච්ච බල්ලෙක්ගේ බඩවැල් ටික ඔක්කොම එළියට ඇවිල්ලා මොකද වෙන්නේ? ඒ ඇවිල්ලා තියෙනවා වගේ පේනවා. අසුචි ගොඩ බල්ලෝ කනවා. ශබ්ද නගනගා තලු මරමරා කනවා. විසිරුණු ඒවා මැස්සෝ කනවා. අක්මාවයි වකුගඩු දෙකයි කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා පුපුරලා පුපුරලා සැරවේලියට ගලනවා. මැස්සෝ ඒව උරා බොනවා. බල්ලෝ පොර කකා කනවා. කපුටෝ හාර හාර කනවා. මේව රස කර කර ආශාවෙන් කනවා. බඩවැල් ගොඩ කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා සැරවෙ වැක්කිරෙනවා. තිරිසන් සත්තු ආස කරන ඒවා මේ. මේවා තිරිසනුත් ආස කරන ඒවා. දැන් ඔය ගොඩ මගේව මගේව කියලා දෑතින් මරගෙන මගේයක් මාව මගේ වකුකඩු මගේ බඩවැල් කියලා ආපහු තියාගන්න බඩේ. හොඳයිද? ප්‍රියයිද? කැමතිද? වටිනවද? නැහැ මේවා පිළිකුලයි දුගඳයි දුර්වර්ණයි ලං කරගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ස්ථිර නැහැ. ඒක සත්‍යම සත්‍යයක්. නැහැ කියලා කාටවත් කියන්න බෑ. මේවත් සතර මහා භූතයන්ගේ වේගවත් නිර්මාණ. එකතු වෙනකොට ඇති වෙන මායාවක්. පන්දමක් කරකවනකොට රැවටුනා වගේ ගිනිවලල්ලක් කියලා ස්ථිරව පවතින්නේම නැහැ. ඇති වෙනම නැති වෙනම ඇති වෙනම නැති වෙනම අනිත්‍යයි. ලෙඩ හැදෙනවා වයසට යනවා දිරනවා මැරෙනවා අක්මාවක් ගඩු කියලා නැහැ. දුකක්මයි. මොන විදිහකටවත් මේක නිත්‍ය කරන්නවත් සැප බවට පත් කරගන්නවත් බැහැ. අනාත්මයි. දැන් බලන්න තව මොනවද මේකේ තියෙන්නේ කියලා. ඇඟ පුරාම තියෙනවා නහර වැල් ගොඩක්. වැල් ගොඩක් ඇදිය වගේ පිරීලා පුංචි පුංචි පණුව වගේ අර සෙවල සෙවල ඇඟ පුරාම තියෙන්නේ. මූනේ අත්පාවල් පිටේ පපුවේ බඩේ කකුල් වල පිරීලා. ඔය ගොඩ ඔක්කොම ඇදලා 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 ගලවල බිමට දාන්න. දාලා මස් ටික දිහා බලන්න. රතුම රතු පාටයි මස්. ගලවල ගන්න. කකුල්වල මස් ගලවල ගන්න. පපුවේ මස් මූනේ මස් පිටේ මස් අත්වල මස් ගලවල දාන්න. රතු පාට මස් ටික ඔක්කොම ගලවල බිමට දාන්න.
දැන් බලන්න ඇට සැකිල්ල දිහා. ඔලු කට්ට විතරයි. ඉල ඇට ටිකයි ඇතුලේ මුකුත් නැහැ. බඩේ උකුලේ මුකුත් නැහැ. උකුල් ඇට විතරයි. එක දිගටම ඇට ටික ඔක්කොම කඩලා 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 දාන්න. දරගොඩකට දානවා වගේ දාන්න. දැන් සුදු පාට ඇටගොඩ බිම තියෙනවා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඇටගොඩේ පාට වෙනස් වෙනවා. කහ පැහැ ගැන්වෙනවා. හොඳට බලන්න. ඇට ඇතුලේ ඇට මිදුළු කුණු වෙලා සැරවේ පණුවොත් එක්කම එළියට එනවා. හොඳයිද? බල්ලෝ ඒව කනවා. කපුටු හොටේ ඇතුලට දාගෙන හාර හාර කනවා. බල්ලෝ කටෙන් එල්ලගෙන යනවා. ඇට තැන් තැන්වල බිම දාගෙන හප හපා ඉන්නවා. මේ ඇට දුගඳ හමනවා. මස්කුඩ දිහා බලන්න. තිබුණ වගේ තුන් ගුණයක් විතර ඇති ඉදිමිලා. ඇඟේ තිබ්බනම් කොට්ට ගෙඩිය වගේ ඉදිමිලා. මස්කොඩ කළු පාට වෙලා ඉදිමිලා කුණු වෙලා පුපුරලා හිල් වෙලා ඒ වගේ සැරවෙලියට බැනලා බිම දිගේ ගලාගෙන යනවා. සැරවෙගොඩේ මැස්සු පිරිලා ඒව උරා බොනවා. බල්ලු බලල්ලු පොර කකා කනවා. මස් කපුටු කෑ ගහ ගහ හාර හාර කනවා. පණුව ගහලා සිලිසිලි ගාලා දඟලනවා. මස්කොඩ කුණු වෙනවා. සැරවේ ගලනවා. දුගඳ හමනවා. නහර වැලුත් කුණු වෙලා සැරවේ පිරිලා කපුටු එල්ලගෙන යනවා. නහර කෑලි කඩාගෙන කනවා. දැන් ඔයගොඩ දෑතින් එකතු කරගන්න. මගේ ඇටගොඩ කියලා ලං කරගන්න. මගේ මස්කොඩ කියලා ලං කරගන්න. මගේ නහරවල් ගොඩ කියලා ලං කරගන්න. හොඳට ඉඹින්න. ඉඹලා ඉඹලා තුරුළු කරලා තියාගන්න. හොඳයිද? ප්‍රියයිද? කැමතිද? වටිනවද? නැහැ, මේවා පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි. හතරමං හන්දියක හරකෙක් වුණු වුණා වගේ. ලං කරගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. මෙව්වත් සතර මහා භූත නිර්මාණමයි. ස්ථිරව පවතින්නෙම නෑ. අනිත්‍යයි. ඇට මස් නහර කියලා නෑ. මේවටත් ලෙඩ හැදෙනවා. නිදාගෙන ඉඳිත් වයසට යනවා. නවතින්නෙම නෑ. මැරෙනවා. අකමැති බවට යනවා. කැමැති බව නැති වෙලා යනවා. දුකක්මයි. මොන විදිහකටවත් බේරෙන්න බෑ. මොන විදිහකටවත් මම මගේ කියන්න පුළුවන් කමක් නෑ. අනාත්මයි. ඇට මස් නහර මම නෙවෙයි, මක නෙවෙයි, සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි, කෙනෙක් නෙවෙයි, ස්වභාවධර්මයක් පමණයි. දැන් බලන්න මොනවද මේක ඉතුරු වෙලා තියෙන්නේ. ඔලු කට්ට ඇතුලේ මොළලොඳ ටික තියෙනවා. ඔය ටික ඔක්කොම හූරලා හූරලා බාල්දියකට දාන්න. දාලා කබ්, කඳුළු, හොටු, කෙල, සෙම ඔය ටිකත් දාන්න බාල්දියට. දාඩිය තෙල්ලේ සැරව ටිකත් බාල්දියට මුහුරලා දාන්න. මුත්‍රා ටිකත් ඕකට මහලා. ලීකෝටුවක් අරන් කලවම් කරන්න, කලවම් කරන්න. එක එක පාටින් තියෙනව කලවම් කරන්න. සැරව කැරික් කර කියනවා. මොලේ කැරික් කර කියනවා. කලවම් කළ කලවම් කළ කලවම් කළ ඕමම දෑතින් මුස්සල නහය ගාවට ගන්න. ඉඹින්න. සුවඳද? හොඳයිද? පණුවොත් ගහලා වටිනවද? ඕමම දැන් කට ඇරලා කටට වක්කරගෙන බොන්න. මගේව 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 කියලා. රසයිද? නැහැ, ඒවා පිළිකුලයි, දුගඳයි, දුර්වර්ණයි, අසුබයි, අසාරයි. ඕමම බිම තියෙන ගොඩ උඩට වක්කරන්න. පිට්ටුවලට හොදි දානෝ වගේ. ඕම් ගලාගෙන ගලාගෙන යනවා. පණුව පෙරලි පෙරලි ඉන්නවා. පස්වලට කලවම් වෙනවා. නොපෙනී නොතේරී යනවා. ඉතිරි වෙන්න දෙයක් නැහැ.
මොන විදියකටවත් නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. අනාත්මයි. මේව අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් 32 වර්ගයම බිම. හොඳට බලාගෙන ඉන්න බිම තියෙන 32 වර්ගයට මොකද වෙන්නේ කියලා. එකක් කුණ වෙනකොට අනිත් එක් කුණ වෙනවා. අනිත් එක් කුණ වෙනකොට තව එකක් කුණ වෙනවා. ඔක්කොම කුණ වෙනවා, කුණ වෙනවා, කුණ වෙනවා. බල්ලෝ බලල්ලු කපුටු පණුව මැස්සෝ ලෙවක කකා කනවා. කුණ වෙනවා. මේ කොට කුණ වෙනවා. සිත පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මේ කොට කුණ වෙනවා. දැන් බලන්න ඔය කයට මොකක්වත් කරන්න පුළුවන්ද කියලා. කතා කරන්න දඟලන්න පුළුවන්ද? බැ. බලන්න අහන්න ගඳ ගන්න රස ගන්න ස්පර්ශ ගන්න සිතන්න මොකක්වත් බෑ. මේක මැරිච්ච දරකඩකටත් වඩා අන්තයි. කිසිම වටිනාකමක් නැහැ. වැසිකිලි වලකටත් වඩා අන්තයි. වැසිකිලි වලක නම් මල මුත්‍රා විතරයි කුණු වෙන්නේ. පිරලා ඉතුරුනොත් ගමකවත් දින්ද බෑ දුගඳ. මේ ගොඩ 32 වර්ගයක්. ගම් හතක් කුණු ගඳ ගන්න තරම් දුගඳයි. කුණු උණු තුවාලයක් වගේ. කුණුණු තුවාලෙන් සැරවි ගලනවා. ඒක නවත්තන්න පුළුවන්ද? බෑ. අමාරුයි. ඇයි? ඇතුළේ කුණු වෙලා. ඒ වගේ මේ කයත් කුණුණු තුවාලයක් වගේ. හිල් වෙච්ච මුට්ටියකට කුණුණු මස් කඳක් දාලා වගේ. ඒ හිල් වලින් එළියට ගිනවා. ඒ එළියට එන එක නවත්තන්න බෑ. ඇයි? ඇතුළේ කුණු වෙලා. ඒ වගේ මේ ශරීරයත් මේ දැන් කබ කඳුළු හොටු කෙලසම දහඩිය මල මුත්‍රාදී වශයෙන් නව දොරකින් ගලනවා ගලනවා. ඒ ගලන එක නවත්තන්න පුළුවන්ද? බැ. ඇයි? මේ ශරීරය කුණු වෙනවා. ඇතුළෙනුත් පිටිනුත් දෙපැත්තෙන්ම. ඇතුළත් කුණු වෙනවා, පිටත් කුණු වෙනවා. නව දොරකින් ගලනවා. මේක මලමිනියක්මයි. මලමිනියකටයි මේ සිත බහැලා තින්නේ. මලමිනියකට මේ සිත බහැලා මලමිනියයි මේ හොල්ලන්නේ. මේ කය මලමිනිය. මේ වගේමයි අම්ම කය, තාත්ත කය, ස්වාමියා කය, භාර්යාව කය, දරුව කය. මේවත් මලමිනි. මුළු ලෝකයම මලමිනි. සොහොන් පිටියකටයි මේ බහැලා ඉන්නේ. මුළු ලෝකම සොහොන් පිටියක්. කායෝ ජිගුජ්ජෝ. කය වමන යන තරම් පිළිකුල් සහගත එකක්. සකලෝ දුගන්ධ කුණු වෙච්ච ගඳ ගන්න එකක්. නව දොරකින් ගලනවා ගලනවා ගලනවා. ගච්ඡන්ති සබ්බේ මරණං. මරණයක්මයි. මේ වගේමයි ගස්ගල් පර්වත ඇලදොල ගංගා රන් රිදීමු තුකහමනු යාන වාහන ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් මහ පොළොව මහ මූද සුළඟ ඉර පවා සතර මහා භූත නිර්මාණමයි. එනම් එව්වත් දැන් කුණු වෙනවා කුණු වෙනවා කුණු වෙනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පවා කුණු වෙනවා කුණු වෙනවා. මුළු ලෝකයම සූචි බලං. රූප කියලා, ශබ්ද කියලා, ගන්ධ කියලා, රස කියලා, ස්පර්ශ කියලා, සිතුම් කියලා මොනවද මේ අරන් තියෙන්නේ? අසූචි. දැන් කුණු වුණු අසූචි මේ පාවිච්චි කරන්නේ. අසූචි වලක හැදිච්ච පණුවෙක් අසූචිම කනෝ වගේ. ඒක සත්‍යම සත්‍යයක් නැහැ කියලා කාටවත් කියන්න බෑ. මෙව්වා මෙහෙම නොදෙන, මේක පෝෂණය කරන්න, රකින්න, ආරක්ෂා කරන්න. වෙහෙසුනා වෙහෙසුනා රෑ දහවල් දෙකේ වෙහෙසුනා. මෝහෙන් මුලා වෙලා දුක් විඳයි කියලා දැන් හොඳට වැටහෙනවා. ගඟට ඉනි කැපුවා වගේ කිසිම වටිනාකමක් නැති වැඩකේදීලා. මේවා මෙහෙම නොදැන රාගයට පත් වෙලා ආශ කළා. මේ වගේ තවත් මලමිනී අමුදරුවන් වශයෙන් රාගගින්නෙන් ලං කරගත්ත ආදරය කළා. මොනවටද? මලමිනී වලට ආශ කළා. රාගගින්නෙන් මොසපත් වෙලා ඒකට මොනවා හරි වෙයි කියලා බයේ දඟලනවා. මලමිනී ආරක්ෂා කරගන්න බයේ දැඟලුවා. දුක්විඳා දුක්විඳා අන්ධකාරේ. මේවා මෙහෙම දකින්නකම් ධර්මයේ තේරුනේ නැහැ. මෙහෙම නොබලපු නිසා මෙතෙක් කල් වැටුනේත් නැහැ. දැන් හොඳට තේරෙනවා අසුචි පාවිච්චි කරන්න කියලා හය පොළෙන්. මෙව්වා මෙහෙම නොබලපු අපේ දරුවන් සහෝදර ඥාති දෙමව්පියන් හිත මිතුරන් හතුරු දිව්‍යක් බ්‍රහ්මයෝ පවා අන්ධ පාල වෙලා මෝහෙන් මුලා වෙලා ඉන්නේ කියලා අපි දැන් හොඳට තේරෙනවා.
ඒ නිසා අපි මේ සෑම දෙනාටම මෛත්‍රී කරමු. මේ මහා බොරුවෙන් ගැලවේවා. මේ අසුචි වලින් නිදහස් වේවා. ආශාව අතහරිත්වා සියල්ලෝම නිදහස් වෙත්වා. මම මටම මෛත්‍රී කරගනිමි. දැන් මේ දැන් අසුචි වලින් නිවත් වෙන්න, මේ මහා බොරුවෙන් ගැලවෙන්න, ආශා කරන බවෙන් මිදෙන්න නුවණැස පිරේවා. මම මටම මෛත්‍රී කරගනිමි. කොටස් කර කාය ඉවත දමලා ගොඩ ගසා බලනු. ලැබුණි කමටන් කයෙන් සිත දැන් ඉවත් කර දකිනු. දෙක කිසිත කය නැතිය එහි මම කොතනකත් සිටිනු. වැඩුණි කායනු පස්සනාවෙන් කයේ සැටි ධරුණු. එදා තෙරණියෝ තෙරි ගාතා කියූ හැටි අද සිහි වෙතේ. මෙදා ඒ හඬ නොයයි ඔබ වෙත වැසී ඇත මොහා දුර නෙතේ. තෙදාගත් සිත නිවා දමනුව විගස නොබලා දස අතේ. උධාවනු ඇත මෙදා ඒ පාල රැඳී ඇත්තේ ඔබ අතේ. විදර්ශනා සමාධිය බසීවා. සමාධිය බසීවා. සමාධිය බසීවා. සමාධිය බසීවා. උතුම් වූ බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. හිමීට ඇස්සරින්න. දැන් අපි භාවනාව කරා. මම හිතන්නේ ඔබට මේ භාවනාව කරාට පස්සේ යමක් වැටහෙන්නේ මේ ශරීරය පිළිබඳව. ඒ දේවල් ඔබට පුළුවන් පල්ලෙහැන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න මොනවද කියලා. අපි ඒව පිළිබඳව ඉස්සරහට තවත් සාකච්ඡා කරමු. මේ භාවනාවේ ඇති වෙන ගුණයන්, මේ භාවනාව තුළින් තමන්ගේ ඇතිවන ඥානයන් මොනවාද කියලා අපි ඊළඟ වැඩසටහන සාකච්ඡා කරමු. අද මේ වීඩියෝ එකට මේ ධර්ම දහනියට දායකත්ව දෙනු පිරිසකුත් ඉන්නවා. ඒ දායකත්ව දරපු කෙනාටත් ඒ පවුලේ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ අයගේ බලාපොරොත්තු වුණේ මේ හැම දෙනාටම සත්‍ය අවබෝධය, නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම. ඒ දායකත්ව දරපු හැම දෙනාටම ඔබටත් අපටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින්කම මේ ධර්ම දානය හේතු වේවා, වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊළඟ වැඩසටහනේ අපි හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.